අයිබෝවන් අප මේකතු වන්නේ හරිදේ හරියටම කියන සියත ටීවී රාත්‍රී 7:30 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ප්‍රසන්න ජයනෙත්ති ප්‍රථමයෙන් අවධානය සිරස්තල වෙත. ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන්. බැඳුම් කර වාර්තාව සභාගත කරයි. විවාදයකට සූදානම් ආණ්ඩුව කියයි. විදුහල්පතිනිය දැනගැස්වූ අත්අඩංගුවටගත් ඌවේ මහ ඇමතිට ඇප. ලයිබීරියාවේ නව ජනපති දිවුරුම් දෙයි. මුලින් අවධානය දේශීය පුවත් වෙත. සිංගප්පූරුව හා ශ්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අද අත්සන් තැබුණා. ඒ මෙරට නිල සංචාරයක නිරතව සිටින සිංගප්පූරුව අග්‍රාමාත්‍ය ලී ෂියන් ලුන් මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතර පැවති ද්විපාක්ෂික සාකච්ඡාවකින් අනතුරුවයි. සිංගප්පූරුව අග්‍රාමාත්‍යවරයෙක් මෙරට නිල සංචාරයක නිරත වන්නේ වසර 13කට පසුව වීමද විශේෂත්වයක්. නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින සිංගප්පූරුව අග්‍රාමාත්‍ය ලී ෂියන් ලුන් මහතා අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලය වෙත පැමිණි සිංගප්පූරුව අග්‍රාමාත්‍යවරයා සහ එම මැතිනිය ජනාධිපතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිනිය විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත්තා. ආචාර්ය වෙඩිමුර සහිතව හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් එම පිළිගැනීම සිදු වුණා. ඉනනතුරුව ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වුණා. දෙරට අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන සහයෝගිතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී නායකින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා. එමෙන්ම දෙරට අතර වෙළඳ කටයුතු සීග්‍රයෙන් ඉදිරියට ගෙන යාමේ නිදහස් වෙළඳ ගිවිසුමකටද නායකින් දෙපළ ඉදිරියේ අත්සන් තැබුණු අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සහ සිංගප්පූරු රජය වෙනුවෙන් එරට වෙළඳ හා කර්මාන්ත අමාත්‍ය එස් ඊශ්වරන් මහතා ඊට අත්සන් තැබුවා. මෙහිදී අදහස් දැක්වූ සිංගප්පූරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ දෙරට අතර අත්සන් තැබුණු මෙම නව ගිවිසුම මගින් වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍ර තුළ දෙරටම ප්‍රතිලාභ සැලසෙන නව අවස්ථා රසක් ඉදිරියේදී නිර්මාණය වන බවයි. සිංගප්පූරුවෙන් ලංකාවට ලබා දෙන සහය ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බවද මෙහිදී අග්‍රාමාත්‍යවරයා සිහිපත් කළා. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිතුමන් පැවසුවේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට තවදුරටත් සිංගප්පූරුවේ රැකී අවස්ථා විවර කර දීම පිළිබඳව සුවබලන ලෙසයි. දූපත් රාජ්‍ය ලෙස මත්ද්‍රව්‍ය චාවර මැඩලීම සඳහා සාමූහික උත්සාහයක් දැරීමේ අවශ්‍යතාවයද මෙහිදී ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. සිංගප්පූරුව අග්‍රාමාත්‍ය ලී ෂියන් ලුන් මහතාගේ පියාණන් වන හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතා ශ්‍රී ලංකාව සමග පැවැත්වූ සමීප සම්බන්ධතාවයද සිහිපත් කළ ජනාධිපතිතුමා එතුමා ශ්‍රී ලංකාව ඇගීමට ලක් කළ අයුරුද සිහිපත් කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග මැති අමතරුන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මෙම හමුවින් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විශේෂ දිවා භෝජන සංග්‍රහයක්ද සිංගප්පූරුව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස වෙත ලබා දුන්නා. එමෙන්ම අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ සිංගප්පූරුව අග්‍රාමාත්‍ය ලී ෂියන් ලුන් මහතා අතර හමුව සිදු වුණා. රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිංගප්පූරුව අග්‍රාමාත්‍යවරයා ඉතා සුහද ලෙස පිළිගත් අතර ඉන් අනතුරුව අග්‍රාමාත්‍යරුන් දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා ආරම්භ වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන කිසිවෙකුට ඇහිරිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ආනමඩුව ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. මම තමුන්නාසලට විශේෂයෙන් කියන්නට ඕනේ, මගේ නිල කාලය තුල මම ස්ථිරවම පටන් ගන්නවා මේ රටේ මහා ගම් වතුර ඇති වෙන රත්නපුර දිස්ත්‍රික්කේ, කලුතර දිස්ත්‍රික්කේ, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික්කේ මහා මුහුදට වැටෙන ගම් වතුර ගලන ඒ මහා ජල කඳ මම වයඹට හරවනවා, උතුරට හරවනවා, මොරගහ කන්දත් ඒන ජලමාර්ගත් එක්ක තමුන්නාසලගේ අනාගතය සශ්‍රීක කරන්න මම පුටුවෙන් යන්න කලින් මූලික අඩිතාලම මම දාලා යන්නේ කියන එක මම තමුන්නාසලට ඉතා පැහැදිලිව කියන්නට ඕනේ. අපි නිකන් හිටියේ නැහැ, නිකන් ඉන්නේ නැහැ. තමුන්නාසලා විඳින දුක් දන්නවා අපි. ගොවියා කියන්නේ සැප විඳින කෙනෙක් නෙවෙයි, ගොවියා කියන්නේ දුක් විඳින කෙනෙක්. මුළු ජීවිත කාලය තුල සුසුම් හරන කෙනෙක්. මේ රට දියුණු කරන්න, ආර්ථිකය නගා සිටවන්න ගොවි ජනතාව වෙනුවෙන් ගත හැකි ගත යුතු සෑම තීන්දුවක් තීරණයක් ගන්නවා මමත් ගොවියෙක් විදියට අමතක කරන්න එපා. මෙරට ආර්ථිකය දියුණු කිරීම සඳහා ජනප්‍රිය නොවන තීන්දුව ගැනීමට සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කැලණියේ පැවති ජන රැළියකට එක් වෙමින්. මේ අතර අග්‍රාමාත්‍යවරයා ඊයේ මිලනිය ප්‍රදේශයේ පැවති ජන හමුවකටද එක් වුණා. ගිය අවුරුද්දේ අපේ අපනයන
පහලෝකින් වැඩි වුණා. පළවෙනි වතාවට අපි ඩොලර් බිලියන් 15ක් ගිය අවුරුද්දේ අපනෑරේ ලබා ගත්තා. මන් නම් ඒකට අපුඩි ගහන්නේ නැහැ. වැඩිම ප්‍රමාණය වුණාට මට ඕනේ මේක තවත් වැඩි කරගන්න. 20ක් කරන්න, 25ක් කරන්න, 30ක් කරන්න. එතකොට තමයි මේ ආයතන හොඳ රැකියා ආදායම් මාර්ග තියෙන්නේ. ගිය අවුරුද්දේ අපේ ආයෝජනයේ පළවෙනි වතාවට ඩොලර් බිලියන 1.5ක් වුණා. මේකේ මන් සෑයීමකටපත් වෙන්නේ. මේක මට ඩොලර් බිලියන 3ක් කරන්න ඕනේ. දැන් ලොකුම ප්‍රශ්නේ තමයි දීවර අපනයනේ. මේ අපනයන කරන විදිහට අපිට කන්න මාළු නැති වෙයි. විශාල ඉල්ලීමක් තියෙනවා. දැන් අපි වෙළඳාම් පටන් ගත්තා. ආයෝජනය එනවා. ඔන්න දැන් විදුලි බලාගාරයේ පටන් ගන්න තමයි යන්නේ. මාවෙන්කු බඳුම් කර ජනාධිපති කොමසමේ වාර්තාව සහ වරපතල වංචා විමර්ශන ජනාධිපති කොමසමේ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා. පාර්ලිමේන්තුව අද පෙරවරු එකට රැස්ුණේ පස්වරු එකට රැස්ුණේ කථානායක කරුණ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කත් නිකුත් කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේ පිටපත් 26 ද බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරියේ අනිශේෂ භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ අවසාන වාර්තාව සහ ඊට අදාළ වෙන්වෙන් වශයෙන් ගොනු කරන ලද පරීක්ෂණ වාර්තා 34 ද ජනාධිපති ලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත එවන ලදී. එම වාර්තාවල පිටු ප්‍රමාණය අතිවිශාල වුවත් කෙසේ හෝ මහත් පරීක්ෂණ මේක දරා 2018 ජනවාරි මාසේ 23 වෙනිදා පාර්ලිමේන්තුවේ එඹුඩු පොරොන්දු පරිදි අද දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම් කර නිකුත් කිරීම පිළිබඳ කොමිෂන් සභාවේ වාර්තාවේ සහ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් වරප්‍රසාද බලය සහ අධිකාරිය අනිශේෂ භාවිතා කිරීම සම්බන්ධයෙන් පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පත්වන ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පිටපත් ගරු මන්ත්‍රීවරුන්ට බෙදා දීමට හැකි වන ආකාරයට මුද්‍රණය කර සභාවේ විශේෂ අවස්ථාවේ පරිදි තිබෙන භාෂාවෙන් පිළිගැන්වීමට කටයුතු යොදා තිබේ. ගරු කථානායකතුමනි, 104 ආ 5 ආ ව්‍යවස්ථාව ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් සාදන ලදුව 2017 දෙසැම්බර් 4 වෙනි දිනැති අංක 2048 එක දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද මාධ්‍ය උපමාන මම ඉදිරිපත් කරමි. ගරු කථානායකතුමනි, 23/2 අර්ථ මෙම් ප්‍රකාශය කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙම් ස්තුතිවන්ත වෙනවා. පිළිතුරු ලබා දෙන කවුද නැහැ? සභානායකතුමා. ඔව්, අගමැතිතුමාගේ විමසලා තියෙනවා. හෙටවත් දෙනවා නම් ඔබතුමා මම සතුටුයි. අස්පයා පැන ගියාට පස්සේ ස්ථාලේ වහලා වැඩක් නැහැ. සභාවේ වෙන යෝජිත වැඩසටහනක් නෑ. අපි හෙට 2:00 පක්ෂ නායකවරුන් රැස් වෙනවා. දැන් ඔබතුමා මන්ත්‍රීවරු වෙත ලබා දී තිබෙනවා මහා බැංකුවේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති විමර්ශන වාර්තාවක්. ඒ වගේම ඊට පෙර පිටවන ලද බරපතල මූල්‍ය අපරාධ පිළිබඳ පරීක්ෂණයේ වාර්තාවක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒවා අධ්‍යයනය කිරීමේදී පැහැදිලිව පෙන්නුම් කරලා තිබෙනවා මහා බැංකුව බැඳුම් කර ගනුදෙනුවේදී ඒ අදාළ අමාත්‍යවරු සහ විශේෂ මග්‍රාමාත්‍යවරයාගේ එකට මැදිහත් වීමේ කාර්යභාරයේ ස්වභාවය, ඒ වගේම මහා බැංකුව අධිපතිවරයාගේ මැදිහත් වීමේ ස්වභාවය, නිලධාරීන්ගේ ක්‍රියාපටිපාටි තිබෙන දුබලතාවය, ඒ හේතු කොටගෙන විශේෂම සේවක අර්ථසාධක අරමුදලට කෝටි 850කට වඩා වැඩි ප්‍රමාණයක සිදු වූ හානි, මේ වෙවිල කරපු ප්‍රධානායකතුමනි අර වයිට් කොල මංකොල්ල එවැනි වර්ගයේ රොබරි මේවා නඩු තාම්දුරුවන්ගේ බඩු තාම්දුරුවන්ගේ කියලා. හැබැයි එහෙම උපහරණයක් තිබ්බට ඒ උපහරණ මොනව ආකාරයේද අත්දැකීමක්ද කියලා අපි දැකලා තිබුණේ. නඩු තාන්ද්‍රෝගේ බදු තාන්ද්‍රෝගේ බව දැන් පෙන්නුම් කරමින් තිබෙනවා. අපි මේ සම්බන්ධයෙන් විවාදයකට සූදානම්. හෙට කතා කරලා ඒකයි මම හෙට කතා කරන්නේ. සූදානම් විවාදයකට. හෙට කතා කරමු මේක. අනිත් එක දැන් මේ වාර්තාව නීතිපතිතුමාට අල්ලස්කොම සාරිස්ට ඇරලා තියෙනවා. වෙන මොනවද කරන්න කියන්නේ? හොඳයි. දැන් මේ පාර්ලිමේන්තුව රැස් කරන්න දවසකට මේ වරුවට 140ක් විතර වැය කරනවා. ඔව්. ඒ ජනතාවගේ මුදල් මේක නැවත 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 එහාට මෙහාට දාන්නේ නැතුව අංග සම්පූර්ණ වාර්තාවක් નિවර්ධිව ඔබතුමා අධ්‍යයනය කළ බලලා මේකෙන් අඩුවක් තියෙනවද කියලා පූර්ණ වාර්තාව මම සෑහෙනවත් කියලා දිනා මට ලැබිච්ච ඉදිරිපත් කළා. කරු මන්ත්‍රීතුමා මම දැක සමහර අය එළිය කී ගියා මෙච්චර නෑ කියලා. නමුත් කථානායකතුමා නිශ්චිත වශයෙන් දැනුම් දුන්නා මේක සම්පූර්ණ වාර්තාවක්. ඒ වගේම එතුමාට ජනාධිපති ලේකම්තුමා විසින් ලබා දී තිබෙනවා කොමිෂන් සභාව විසින් එතුමාට ලබා දෙන වාර්තාව ඒක කියලා. ඒ නිසා ගරු කථානායකතුමා අපිට ඒක පිළිගන්න බාධාවක් නෑ. දැන් මේක සභාවේ වාර්තා පිළිආරං තියෙනවා. දැන් පිළිආරං තියෙනවා. රයිට්. ඕකේ. තුන්කොන් එක් දින ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවති තරගෙන් බංග්ලාදේශයේ ලකුණු 91ක ජයක් වාර්තා කළා. තරගාවලියේ සියලු සජීවී තොරතුරු ඔබ වෙත ගෙනෙන්නේ එහි නිල විකාශක අයිතිය දරන වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලයේ සියත ටීවී නාලිකාවයි. සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම මෙවර තරගාවලියේ අපරාජිත කණ්ඩායම බවට පත්වෙමින් මෙවන විට තමන් සහභාගී වූ තරග ත්‍රිත්වයම ජයගෙන තිබෙනවා. ඒ අනුව අද තරගයේ බංග්ලාදේශයේ ජයග්‍රහණය කිරීමත් සමගම එහි වාසිය ශ්‍රී ලංකාවටද උදා වුණා. අනිද්දා දිනේදී බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මක වන අතර එම තරගයේ ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදා වනවා.
අද තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දු අර 53 කඩුණු 9ක් දැවී ලකුණු 216ක් ලබා ගත්තා. තමිම් ඉක්බල් ලකුණු 76කින් සිය දායකත්වයේ කණ්ඩායමට ගෙන දෙද්දී ශකිබල් හසන් ලකුණු 51කින් කණ්ඩායම ශක්තිමත් කළා. බංග්ලාදේශ කණ්ඩායමේ සෙසු පිතිකරුවන්ට අද දිනේ සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. පන්දුයමේදී ක්‍රම කඩුලු 4ක් සහ ජාවිස් කඩුලු 3ක් විඳහෙලීමට සමත් වුණා. ඉන් අනතුරුව ලකුණු 217ක ජයග්‍රහ ඉලක්කයක් හඹා යාමට සිම්බාබ්වේ කණ්ඩායම පිටියට පිවිසුණත් ඔවුන්ගේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ දමමින් මුල් පෙළ මැද පෙළ සහ පසු පෙළ සියලු පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට තවලීමට බංග්ලාදේශ පන්දුයවන්නන් සමත් වුණා. ලකුණු 39ක් ලබා ගනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සෙකන්දර් රාසා ගෙන ගිය හුදකලා සටන ඉදිරියට ගෙන යාමට සිම්බාබ්වේ සෙසු පිතිකරුවන්ට හැකියාව ලැබුණේ නැහැ. එහි අවසන් ප්‍රතිඵලය වූයේ සිම්බාබ්වේ කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් පන්දු අර 36යි පන්දු 3ක් තුළ ලකුණු 125කට දැබී යාමයි. ශකිබල් හසන් කඩුලු 3ක් තබා ගනිද්දී මස්රාහ් මොර්තසා, මුස්රාෆ් විසු රහ්මන් සහ සුන්සම්ුල් ඉස්ලාම් කඩුලු 2 බැගින් විදහෙලීමට සමත් වුණා. මේ අනුව අවසන් මහා තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම සමග තරඟ වදින්නේ සිම්බාබ්වේ කණ්ඩායමද නැතිනම් ශ්‍රී ලංකාවද යන්න අවසන් තීරණය ලබා දෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ තරගය අනිද්දා පැවැත්වීමට නියමිතයි. ලබන 25 වනදා පැවැත්වෙන මෙම තරගයේ සියලුම සජීවී තොරතුරු උදෑසන 10:30 සිට සජීවී ලෙස සියත ටීවී ඔස්සේ ඔබ වෙත ගෙන එන්නට අප සූදානම්. හම්මත්තොට වරාය බදුදීම හේතුවෙන් රැකියා අහිමිවන් සඳහා ලක්ෂ 10කින් වන්දි ලබා දීමට රටේ තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපලේකම් වරාය හා නාවික කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය ගැනද එහිදී අමාත්‍යවරයා අදහස් පළ කළා. ජනතාවගේ විශ්වාසය දැන් වැඩි වෙලා තියෙනවා අධිකාර ජනාධිපතිතුමා කෙරෙහි. ඒ වැඩි වෙන විශ්වාසයේ වාසියේ ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. මොකද අපේ නායකයයි මේ ගිහිල්ලා කියන්නේ හැමතැනම දූෂණය නැති කරනවා, යහපාලනය ස්ථාපිත කරනවා. ඊයේ කිව්වා නුවර රැස්වීමේදී අගමැතිතුමාගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා කියලා. දූෂණය පිටුවහල් කරා. අපේ හිතේ කිසිම සැකයක් නැහැ. ජනාධිපතිවරයයි සිනෝ දෙනා ආණ්ඩුව සමස්තයක් හැටියට මේ පිළිබඳ විශේෂයෙන් කටයුතු කරලා එල්ල වෙලා තියෙන චෝදනා ඒ පරීක්ෂණ ඉවර කරලා නීති අනුකූලව ඒ ගන්න තියෙන පියවරවල් ගන්න පටන් ගනී කියලා. බලතන්නාවට ඒකාධිපති පාලනයක් නෙවෙයි කියලා මේ ගෙනියන්නේ මේක බොහොම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකටයි මේ ජනාධිපතිවරයා හැසිරෙන්නේ. හරිද? එතුමාගේ බලතල පාවිච්චි කරලා මේ අගමැතිවරයා පාගා දාලා මමයි ලොක්කා කියන මතේ ඉඳලා නෙවෙයි, බොහොම බැලන්ස් එකේ. හරිද? බැලන්ස් එකේ මේ යන ගමන. පක්ෂ දෙකක් මේ ප්‍රථම වතාවට එකතු වෙලයි මේ ආණ්ඩුව කරන්නේ. ඒ බැලන්ස් එක තියෙන්න ඕනේ. හොරුවල්ලන එකට අගමැතිතුමත් සම්පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ කිසිම ගැටලුවක් නැහැ. විදුහල්පතිනියක් දනකැස්සූ සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවටගත් ඌව පළාත් මහාමැති චාමර සම්පත් දසනායක මහතා අප මත නිදහස් කර තිබෙනවා. මේ අතර ඌව පළාත් මහාමැතිවරයාට එරෙහි වාදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්තුණා. බදුල්ල දෙමළ බාලිකා මහාවිද්‍යාලයෙන් විදුහල්පතිනිය දනකැස්ස වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා බදුල්ල පොලිසිය වෙත බාර වුණා. නීතිඥවරයෙකු මාර්ගයෙන් බාර වී ඇති ඌව පළාත් මහාමැති චාමර සම්පත් දසනායක මහතා පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව ඔහු බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හරින ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. බදුල්ල දෙමළ බාලිකා මහාවිද්‍යාලයට දරුවෙකු ඇතුළත් කරනු ගැනීමේ සිදුවීමට අදාළව ඌපලත් මහැමති එම විදුහලේ විදුහල්පතිනිය දනකැස්ස වූ බවට ඇය අනාවරණය කළේ පසුගිය 19 වනදායි. මේ අතර ඌපලත් මහැමතිගේ ක්‍රියාකලාපයට එරෙහිව අදත් ප්‍රදේශ කිහිපයක විරෝධතා පැවැත්වුවා. ඌපලත් සභාව ඉදිරිපිට රැස් වූ ගුරුවරුන් සහ රාජ්‍ය සේවකින් පිරිසක් මහැමතිට එරෙහිව අද විරෝධතාවේ නියලුනේ මෙලෙසින්. මේ අතර ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව විසින් කොළඹදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. එම සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන හා මානව සම්පත් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා. එම රැස්වීම පැවැත්වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී. ඊට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරිය සහ සිද්ධියට මුහුණ පෑ විදුහල්පතිනියද එම කමිටුවට කැඳවා තිබෙනවා. විදුහල්පතිනිය දනකැස්ස වූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන ලෙස ජනාධිපතිතුමා පොලිස්පතිවරයා වෙත දැනුම් දුන්නේ පසුගිය 21 වනදායි. පළාත් ප්‍රධාන අමාත්‍යවරයා යටතේ තිබූ අධ්‍යාපන අමාත්‍යාංශය ආණ්ඩුකාරවරයා යටතට පැවරීමට එදින පියවරගෙන තිබුණා. බැඳම්කර විමර්ශන ජනාධිපති කොමසමේ වාර්තාව සම්බන්ධයෙන් අද කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ වුණා.
දැන් තිබෙන්නේ විශේෂයෙන්ම මෙම කමිෂන් සභාවේ විසින් ඉදිරිපත් කරන ලබන වාර්තාවන් ක්‍රියාවට නැංවීම සඳහා සියලුම දෙනා වගකීමෙන් යුතුව කටයුතු කර යුතුව තිබෙනවා. රාවියේ කරුණානායක අද කියන එකක් හෙට කියන තාත් එකක් අනිද්ද කියන තාත් එකක් එයා පටන් ගන්නකොට කිව්වේ කොහමද කොමිෂන් සභාවක් දාන එකට විරුද්ධ වෙච්ච මිනිහා. දානකොට ඊළඟට කිව්වා ඕක ඊළඟට මේක ප්‍රමාද වෙනකොට කිව්වා කවදාකවත් ඔක පාර්ලිමේන්තුවේ එන්නේ නැහැ. මොකෝ ඒගොල්ලෝ මේක හදලා දැන් පටරැවිලි ඉන්නේ මේක දාගන්න බැරුව ලැජ්ජාවේ ඉන්නේ කියලා. ඉතින් කියනකොට 12 වාර්තාව ආවා. ඊළඟට කිව්වා ඔහුට වාර්තාව දැක්කයි කිව්වා. ඊට පස්සේ කියනවා වාර්තාව දැක්ක නැත්ේ තාම එකක් හොයනවා. රවි කරුණානායක කියන පුද්ගල අවුරුදු 10ක් මාත් ඔහුත් එකක් වැඩ කරවා. විපක්ෂයේ ආණ්ඩුපක්ෂයේ දෙකේම හරිද? කියන්නේ එයා දැන් පටරැවිලි ඉන්නේ. දැන් එයා ඇස්තවසෙම බොරු සාක්ෂි දීලා හිරේ යනවා. ඒක නවත්තන්න කාට කම්බෙන්නේ නැහැ. මම රවි කරුණානායක මිත්‍රයෙක් කියන්නේ ජම්බ අර මේක ගහ ගන්න ජම්පර ගහ ගන්න සූදානම්ල ඉන්න. ජනාධිපතිතුමා මම දැන් ජනාධිපතිතුමා කරනවා නෙවෙයි. රෙකමෙන්ඩ් කරලා තියෙනවා ඔහුට විරුද්ධව නඩු දාන්න කියලා. නඩු දාන දීලා බොරු සාක්ෂි දීලා ඔප්පුවලා තියෙනවා. අපි දැක්කනේ එහෙම් පිටිම අහන ප්‍රශ්නේ සාක්ෂියයි. දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමසමේ සභාපතිවරයා අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමසමේ සභාපතිවරයා මාධ්‍යට මෙලෙස අදහස් දැක්වුවා. තැපැල් ඡන්ද දායකයන්ගේ ඡන්ද පත්‍රිකා 6 මධ්‍යම රාත්‍රියේ අපට ලැබී අවසන් වෙනවා. 7 ඒවා කොට්ටාස වලට වෙන් කර ඡන්ද මධ්‍යස්ථාන වලට 9 ගෙන යාමට අපි බාර දෙනවා. ඒ තැපැල් ඡන්ද පත්‍රිකාත් 9 ගණන් කරනවා ඡන්ද පොලේදීම. නමුත් කිසිදු තැපැල් ඡන්ද දායකයෙකුගේ අනන්‍යතාවය එසේත් නැත්නම් ඔවුන්ගේ රහස්‍යභාවයේ ඡන්දේ හෙළිදරව් නොනාකාරයට ගණන් කිරීමට විශේෂ වැඩපිළිවෙල් යොදා ඇති බව පක්ෂ ලේකම්වරුන් සමග අපි සාකච්ඡා කරා. ඔවුන් ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ එකඟතාවය ප්‍රකාශ කරා. ජෝර්ජ් වෙයා ලයිබීරියාවේ නව ජනාධිපති ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ඔහු එරට හිටපු සුපිරිම පාපන්දු ක්‍රීඩකයෙක්. 1944 වසරෙන් පසුව ලයිබීරියාවේ සිදු වූ ප්‍රථම ප්‍රජාතාන්ත්‍රික බලහුවමාරුව මෙයයි. ඒ අනුව එරට හිටපු ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයෙකු වූ ජෝර්ජ් වෙයා ලයිබීරියාවේ ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. එරට හිටපු ජනාධිපතිවරිය වන එලන් ජොන්සන් විසින් ලයිබීරියාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ලැබූ ජෝර්ජ් වෙයා හට සුබ පැතුම් එක් කර ඇති බව සඳහන්. ජෝර්ජ් වෙයා සිය ආරම්භක සැසි අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ හිටපු ජනාධිපතිවරිය වන එලන් ජොන්සන් එරට පැවති සිවිල් යුද්ධය අවසන් කිරීමට ගනු ලැබූ උත්සාහය අගය කළ යුතු බවයි. ලයිබීරියාව ස්ථාවර ප්‍රගතියක් කරා ගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු කිරීම ආරම්භ කරන බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙනවා. ජෝර්ජ් වෙයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ රටේ දූෂණයද තුරන් කර රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමටත් පුද්ගලික අංශයට ව්‍යාපාර සඳහා වැඩි අවස්ථාවක් ලබා දීමටත් කටයුතු කරන බවයි. මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිවරිය වන එලන් ජොන්සන්ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ. ලයිබීරියානු නව ජනාධිපතිවරයාගේ පත්වීමත් සමගම එරට ජනතාව වීති බැස ප්‍රීති ഘോഷා පවත්වා තිබෙනවා. දැන් ලෝ වටපුවත් කීපයක් කෙටියෙන්. අධික හිමපතනයේ හේතුවෙන් ජපානයේ ටෝකියෝ නුවරට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ වසර 4කට පසුව එරටට එල්ල වූ අධික හිමපතනයයි. ඉන් එරට ගමනාගමනයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. සෙන්ටිමීටර 23ක් දක්වා උසකට හිමපතනය වී ඇති අතර එය 2004 වර්ෂයෙන් පසු ටෝකියෝ නුවරට බලපෑ දරුණුතම හිමපතනයයි. මේ හේතුවෙන් ටෝකියෝ නුවර පාලම් සහ උමං මාර්ගවල දහවනේ කළ වාහන රැසක් නතර වී තිබෙනවා. දුම්රිය ගමන්වර රැසක්ද අවලංගු කිරීමට ප්‍රවාහන බලධාරීන්ට සිදු වුණා. ගුවන් ගමන්වර අවලංගු කිරීම හේතුවෙන් පුද්ගලින් 6000කට අධික පිරිසක් ටෝකියෝ නුවර නරුවිටා ගුවන් තොටුපළේ රැඳී සිටීමට සිදුව තිබෙනවා. සිරියාවේ YPG සන්නද්ධ කණ්ඩායමට සහාය නොදෙන ලෙස තුර්කිය අද ඇමරිකාවෙන් ඉල්ලීමක් කළා. එම නිවේදනය නිකුත් කර ඇත්තේ තුර්කි පාබල හමුදා කුර්දි කැරලි කණ්ඩායම්වල බලය අවම කිරීම සඳහා උතුරු දිග සිරියාවට ඇතුළු වූ අවස්ථාවේදී. YPG සන්නද්ධ කණ්ඩායම් මර්ධනය කිරීම මෙහි අරමුණ බව සඳහන්. කුර්දි හමුදාව අමරිකාවේ නිෂ්පාදිත අවිභාවිතා කරමින් තම හමුදා වෙත ප්‍රහාරණ එල්ල කරන බව තුර්කි ජනාධිපති රෙසෙප් තයිප් එර්ඩගොන් ප්‍රකාශ කළේ පසුගියදායි. මෙහිදී සටන්කාමීන් කුර්දි ප්‍රදේශයේ ස්වයං පාලනයද ඉල්ලා තිබෙනවා. පාපන්දු ලෝක කුසලානය අද මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා. වසර 4කට වරක් පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ශූරයන්ට පිරිනමන කුසලානේ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතයි. කුසලාන රැගත් විශේෂ ගුවන් යානයේ රාත්‍රියේ 8ට කටුනායක ගුවන්තොටුපළට පැමිණෙන බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.
FIFA කුසලානේ ලොව වටා ගමන් කරන චාරිකාවේ පළමු ගමනාන්තය බවට පත්වන්නේ ශ්‍රී ලංකාවයි. එම චාරිකාව ආරම්භ වුණේ පසුගිය සැප්තැම්බර් 9 වනදායි. රුසියාවේ මොස්කව නුවරදී FIFA කුසලානේ මෙරටට පැමිණීම අනතුරුව එය පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි. එම කුසලානේ ලබන 24 වනදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතයි. 2018 පාපන්දු ලෝක කුසලානේ ජූනි මාස 14 වනදා රුසියාවේදී ආරම්භ වීමට නියමිතයි. ඒත් සමගම අදට නියමිත සියත ටීවී ප්‍රවෘත්ති ප්‍රකාශයන් නිවාවට පත්වෙනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න www.siyathanews.lk වෙබ් අඩවියට. සුබ රාත්‍රියක්. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.